ඔව් දැන් අපි අත් වශයෙන් දැන් බලන්න මේ ජනතාවට නම් තේරෙනවා ඇති අපේ රටේ අභිමානය රැක ගන්නවා නම් මොන වගේ දෙයක් අපිට කරන්න පුළුවන්ද කියලා අපි අර සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙච්ච නිසා දැන් මේ මානවිකම් කොමසාරිස්වරියගේ ඒ වාර්තාව ගැන කතා කරනකොට රටවල් 21ක් අපිට පක්ෂව කතා කළා රටවල් 15යි විපක්ෂව කතා කළේ ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ භාවයක් දැක්වුවා ඉතින් ඒකෙන් තේරෙනවා හරිදී කරනවා නම් අපේ අභිමානය රැකගෙන අපේ ස්වාධිපත්‍ය රැකගෙන කටයුතු කරනවා නම් බොහෝ රටවල් ඉන්නවා අපි සමග කටයුතු කරන්න. ඉතින් මෙවර මේ සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කළා ඒ වාර්තාව ප්‍රතික්ෂේප කළා. අපි කියන්නේ කිසිම යෝජනාවක් අපිට ගේන්න ඕනේ නැහැ. මොකද අපිට අපේ පාඩුවේ අපේ වැඩ බලා ගන්න දෙන්න. මොකද මේ COVID-19 නිසා මුළු ලෝකෙම රටවල් ආර්ථික අතින් පසුගාම් වෙලා තියෙනවා. ඉතින් අපි එකතු වෙලා මේ බෙදීමක් ඇති කරන්නේ නැතුව මෙතෙන්දී අපි වැඩ කරමු කියන ස්වරය තමයි අපි ඉන්නේ. ඔව් ඒක තමයි ඉතින් මේක කවදාකවත් දේශපාලන තීරණයක් වුණේ නැහැ මේක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයක් වුණේ ඒක නිසා නමුත් දේශපාලඥයෝ තමයි ඒකට දොස් ඇව්වේ නමුත් සෞඛ්‍ය බලධාරීන් දැන් මම හිතන්නේ තීරණය කරලා තියෙනවා මේ යම් යම් කොන්දේසි මත ඒ භූමදාන කටයුතු කරන්න ඉතින් ඒක හොඳයි මොකද රටවල් වල බොහෝ රටවල් අපි මං හිතන්නේ අපි හැර සියලුම රටවල් මේ භූමදාන සඳහා අද වෙනකොට ඉඩ දීලා තියෙනවා ඉතින් අපේ රටත් දැන් ඉඩ දුන්න නිසා මං හිතන්නේ දැන් ඊට පස්සේ විපක්ෂයට ඔය දේශපාලන වශයෙන් අපිට විවේචනය කරන්න බැරි වෙයි මේක කවදාකවත් දේශපාලන තීරණයක් නෙමෙයි ජනාධිපතිතුමා ගත්ත තීරණයක් නෙමෙයි මේක සෞඛ්‍ය බලධාරීන් විසින් ගත්ත තීරණයක්. ඉතින් මේ තීරණය දැන් ඒක යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. Thank you. Breaking.lk